කොහොමද යාළුවනේ? ඉතින් අද දවසෙත් My Little Kitchen channel එකෙන් ඔයාලට අලුත්ම නවතම පන්නේ කෑම වෙලස ගන්න විදිහ කියලා දෙන්නයි මං ආවේ. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා අපිට. මෙතන තියෙනවා මටන් ලෙග් කොටස් වගේක්. ඒ කියන්නේ මං අද හදන්න යන්නේ එළු මස් කකුල් වලින් සුප් එකක්. ඒක අපි තම්බල සුද්ධ කරගන්න ඕනේ. එහෙනම් අපි මේක තැම්බෙන්න දාගමු හිමීට යාළුවනේ. දාගෙන මේකට අපි එකතු කරන්න ඕනේ ජලය. එතකොට අපි මේකට සෝයා සෝස් ටිකක් එකතු කර ගන්නවා. මේකේ අමිරහ කැපෙන්න මුලින්ම අපි කරන්න ඕනේ මේක හොඳින් තම්බාගෙන මේ අකුල් කොටස් ටික සුද්ධ කර ගැනීමයි. හරි යාළුවනේ, නම් අපි මේක තම්බලා සුද්ධ කරගත්තාම අපි බලමු කොහොමද අපේ මටන් ලෙග් සුප් එක හදන්නේ කියලා. එළු කකුල් සුප් එක. හරි යාළුවනේ, නම් අපි තම්බලා පිරිසිදු කරගත්තු ලෙග් පීසස් ටික මෙතන තියෙනවා. එතකොට අපි සුප් එකට අද දානවා කැරට්, එතකොට අල, ලූණු, සුදු ලූණු, එතකොට කරපිංචා, ඇඹුල් සඳහා අපි සියමල දාගන්නවා, අමුතුන පහ, කහකුඩු, ලුණු, ගම්මිරිස් කුඩු, එතකොට සෝයා සෝස්. බලමු අපි කොහොමද මිශ්‍රණය අපි සාදාගන්නේ කියලා. හරි, එහෙනම් අපි මේ කදුම් ආජනේට මේ ලෙග් පීසස් ටික එකතු කරගෙන අල, එතකොට කපාගත්තු කැරට්, ඒවා එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, ලුණු කරපිංච ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි වතුර එක කර ගන්නවා. ඒකට සාමාන්‍ය වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් එකතු කර ගන්න අපි මදිනම් තව එකතු කරගන්න පුළුවන්. ඒ ඇති ප්‍රමාණයට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකට ලුණු, එතකොට කහ කුරු ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම තුන පහ කුඩු එක නම් වැදපු තුන පහ කුඩු එකතු කර ගන්නවා. ඊපස් අපි ගම්මිරිස් කුඩු එකතු කර ගන්නවා. දැන් දිරන් යාළුවනේ අපිට සෝස් එකතු කර ගැනීමට පුළුවන්. බලර් තියෙනවා නම් පමණක් ඔයාලත් එකතු කර ගන්න. අපි ඔබුල්
සඳහා මෙතනදී සියමල සියමල විකක් එකතු කර ගන්නවා. හරි, දැන් අපිට තියෙන්නේ හලවම් කරලා මේක ලිපේ තියලා සය භාගයකින් බලන් තියෙන්නේ ලුණු අරවම බලන්න ඕනේ අපිට. ඉතින් යාළුවනේ අපි බලමු පය භාගයෙන් කොහොමද අපි සුප් එක කියලා කොයි විදිහටද ඒක හැදෙන්නේ කියලා. හරි යාළුවනේ අපි පය භාගයෙන් කොහොමද. හරි යාළුවනේ, නම් මේ අපේ සුප් එක බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් හරියටම විනාඩි 45කින් පමණ තමයි මේ සුප් එක අරින්නේ. බලමු මේ ලස්සනට තියෙනවා හොඳ සුවඳක් එනවා. ඇත්තටම ගොඩක් ගුණදායක කෑම එකක් මේක. වලට පේන නැති සුප් එකේ වර්ණය එහෙම කොහොමද කියලා ආය අපිට කියන්න වචන නෑ. මේක ඇත්තටම රහයි. මේක ඕන එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් යාළුවනේ අදට අපේ මේ වීඩියෝ ඉවරයි. ඔයාලගේ වටිනා ලයික් එකයි සබ්ස්ක්‍රයිබ් එකයි අපි දෙන්න. අපේ මේ වගේ නවතම වීඩියෝස් බලන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම සමු ගන්නවා. ගිහින් එන්න යාළුවනේ.